ශ්‍රලංක අපේ පාලම්වල අතීතය ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ලංකාවට පාලම් වෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කාල සමයේදී. කොහොමද මේ විශේෂම මේ ලංකාව තුළ අපූර්වතම ඓතිහාසික සිහිවරණ බවට පත්වන පාලම් බොහොමයක් දක්නට හැකියාව තිබෙනවා. විශේෂම අප දන්නවා ඇති අපි අහලා තියෙන කාරණාවක් තමයි අර පාරු පාලම් තිබුණා එකල් ප්‍රවාහන කටයුතු සඳහා. පස්සේ වැන් පාලම් දැන් කොන්ක්‍රීට් පාලම් දක්වා මේ කරුණා පැමිණලා තියෙනවා. ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් අභ්‍යන්තර ජලමාර්ග බහුල රටක පාලම් බොහොම වැදගත් කරුණාවක් වෙනවා. මේ අපි ගැන තමයි අද දවසේ උඹට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික මහාමාර්ග ජාලයේ පාලම් 4800කට වඩා පවතින අතර බොහොමයක් ඉදිකර ඇත්තේ අධිරාජ්‍යවාදී කීතී. වසර 120කට පැරණ මෙම පාලම් අතීතයේ ප්‍රවාහන ක්ෂේත්‍රයට ලබා දුන්නේ පෘදුමාකාර සහයකි. මෙහි සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පී සහ තාක්ෂණික අපූර්වත්වයක් ද ඇත. එසේම අනාගත පරපර සඳහා මෙම පාලම් සුරැකීමද කළ යුත්තේ නව පාලම් යුතුවත ඒ අතීත ගෘහ නිර්මාණ ශිල්පී වැදගත්කම ලොවට ඉතිරි කරලීමටයි. සමහර අතීතයට උරුම පාලම් ලංකාවේ අරණතාවක් බවටද පත්ව ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී කාල සමය වූ ඒ 1820 වල අතීතය දක්වා දිවයයි. මෙහිදී එම පාලම් බොහොමයක් හමුදාමය අරමුණු සඳහා තැනුවකි. සැනකින් ඒවා වාණිජමය ප්‍රවාහනය සඳහා භාවිතයට ගත්තේ විශේෂයෙන් උඩරට කලාපයේ සිට කොළඹට වැවිලි බූග රැගෙනීමටයි. මෙම කාල සමයේදී විශේෂයෙන් ඒ අය හෙවත් කොළඹ නුවර මහාමාර්ගය තරම් නිසා මාමනෙල්ල පෙරාදිනය මෙන්ම කැලණිය නගරයන් මතින් පාලම් ඉදි කෙරුණේ. මෙවයිහි සුවිශේෂී අපූර්වත්වයක්ද පපති. 1833 කොළඹ නුවර අතර පළමු වරට තැපැල් සේවාව ආරම්භ විය. එහිදී උදාගත්තේ අශ්වනිදු අශ්වකරතයි. 1834 ගාල්ල කොළඹ අතරද තැපැල් සේවාව ආරම්භ විය. මේ සාමාන්‍ය තැපැල් හුවමාරුවක් ලෙස කොළඹ සිට නුවරට පැමිණීමට පැය 14ක්ද කොළඹට පැමිණීමට පැය 12ක්ද ගතේය. මේ ක්‍රමානුකූල ප්‍රවාහන පද්ධතියක් ඉහළට ඔසවා දමන්නට ඉවහල් වූ අතර පාලම් ගොඩනැගීමද සමානව සිදුවිය. කැලණි ගංගාව ශ්‍රී ලංකාවේ පළමු ගංගාව නිසාවෙන් පාලම් තැනීම පහසු කාර්යයක් නොවිය. එදසර්සිවිසිදකේදී බෝට්ටු පාලමක් ඉදිකරන ලද්දේ බෝට්ටු තට්ටු 21 ලීකදන් සමග මීට 150ක පරලකින් යුක්තවයි. මීට 7ක් දුරින් යුතු සෑම් බෝට්ටුවක්ම ස්ථාපිත කර තිබුණි. මෙහි විශේෂත්වය වූයේ ගැඹුරු අත්තිවාරම පාලම සඳහා අවශ්‍ය නොවීමයි. එනම් පාලමේ අස්ථාවරත්වය යමහානියක් ගෙනතුන්නේය. ඒ ගඟුතරදී පහසුවෙන් කැඩීමට හානිවීමට හැකිය. ඒ වැඩි වියදමක් නඩත්තුවට අවශ්‍ය වීමද අවාසි සහගත විය. 1895 නව පාලම නිර්මාණය විය. කාලයත් සමග මෙම වික්ටෝරියා පාලමද වාහන ගමනාගමනයට ප්‍රමාණවත් වූ නිසාවෙන් නව පාලමක් 1994-2000 කාල සමයේදී ජපන් ආධාරයට දේදී ඉරිපිය. බොරුබණ පාලම සැකසී ඇත්තේ වික්ටෝරියා පාලමේ ආකෘතියට සමගයි. එය අර්ධ නාගරික ප්‍රදේශම් දෙකක සබඳතා ඇති කරලීමට වැදගත් පාලමක් විය. කතිම ගඩොල්ලාරක්කු සමග 1832 මාවය හරහා ඉදිකර ඇති මාමනල්ල පාලම මීට 15ක දුරින් යුතුව ආරකු 4ක් සහිතව වසර 185කට කලින් ඉදවීම විශේෂත්වයකි. මහාවලි ගඟ මතින් 1833 ඉදි කළ පෙරාදිනිය පාලම කොළඹ නුවර පහමාර්ගයේ වැදගත් පාලම් අතරින් එකකි. කිසිදු ඇණයක් භාවිත නොකරමින් ලේ කඳන් වලින් නිර්මිත මෙහි ආරක්කුව මීට 62ක් දිගින් වන අතර මීට 6ක් 7ක් පළලය. මීට 62ක් දිගත එක් ආරක්කුවක් සහිතව මේ සම්පූර්ණයෙන්ම ලේ කඳන් වලින් නිර්මිත බවත් සම්පූර්ණ බර දරන්නට සමත්ය. මෙහි නිර්මාණ සැකසමෙන්ම ඉදිකිරීම අන් පාලම් වලට වඩා සුවිශේෂී අනන්‍යතාවක් පවතී. මෙහි ප්‍රධාන කොටස කොළඹදී සකසා පාලම නිර්මිත තැනට ගෙනෙත් ප්‍රතිස්ථාපනය කර ඇත. මේ ඉදිකිරීමට අවුරුදු 6ක් ගත විය. එම පාලම වසර 72ක් පැවති අතර ඒ වෙනුවට වර්තමානයේ පවතින යකඩ පාලම 1905 දී තිබිය. එය මීට 22ක් පළලති සහ දිගති කනුමතින් ඉදිවෙන්නක් විය. කිෂෝ පාලම ගුරුදෙනෙහි ස්ථාපිතයි. ඒ හගුරන් කෙත නුබර යා කරන්නකි. ස්වභාවික ගල් පර්වතයක් මත ඉදි වූ ආධාරක දෙකක් ගඩොලින් තැනී ඇති අතර ආරක්කමය ස්වභාවයේ සිරමසේ සකස ඇත්තේ රවුමාකාරයේ ගඩොල් සමකෙමේ. 1847 දී ඉදිකරන ලද්දක් ලෙස සඳහන්.
මීටර් 52ක් දිග ඇති සහ මීටර් 3ක් පළල ඇති උලපනේ පාලම කොළඹ රජයේ කර්මාන්ත ශාලාවෙහි සකසා උලපනේ වෙත රැගෙන පිට ඇත. මේ ආරක්කුමය ස්වභාවයේ යටි අතර පවතින ලෙස නිර්මිතයි. මේ වන විට කොන්ක්‍රීට් පාලමක් ඊට සමාන්තරව ඉදි කර ඇති නමුත් මහවැලික ගහරහා මෙම සුවිශේෂී ව්‍යුහය තවදුරටත් විරාජමානව පවතිනාක් යැයි බොහෝ නිපරති. මෙමලි වැඩස්ථානය අවධාරණය කරේ ලංකාවේ අතීතයේ සහ සබඳි පාලම් කිහිපයක් පිළිබඳව විස්තර, විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී යුගයේ නිර්මිත පාලම් ගැන විස්තර. බොහෝකට ඇතුළු ලංකාව සත්ව තිබූ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයේ අරුමයත් අපි මතක තියා ගන්න ඕනයි. නම් සකහඹුමු තවතරතුර එක.